කතා තේමාවට ගැලපෙන පරිදි චරිත යොදා ගැනීම. ඉස්සෙල්ලා බලන්න ඕන කතා තේමාව මොකද්ද කියලා. ඊට පස්සේ ඒකට ගැලපෙන ආකාරයෙන් චරිත තුනක් මේක විකාශනය වෙන හැටි නිරූපණය කරන්න වෙයි. චරිත තුනකින් පෙන්වන්න කියලා කියන්නේ. එතකොට සතර කම්මන්ත්‍රණේ පාඩමේ නිමිත්ත වන්නේ නිමිත්ත මේ තේමාව අරමුණ ප්‍රස්තුතය ඌයේ බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව නිරූපණය කිරීම. බුද්ධි පාරමිතාව පෙන්වා දීම. එහෙනම් ඒ බුද්ධි පාරමිතාව විශද කරන්නට නිරූපණය කරන්නට සමත්වන ආකාරයේ චරිත ආකාරයෙන් චරිත ගොඩනැගු බව පෙන්වන්න ඕනේ. එතකොට තේමාව වෙලා තියෙන්නේ බෝසත් චරිතයේ බුද්ධි මහිමය. බුද්ධිය තරම බුද්ධි මහිමය කියලා කියන්නේ බුද්ධි මහිමය නිරූපණය කිරීම. ඒක පෙන්වන්න පුළුවන් චරිත ගැනක් තියෙනවා. මහෝෂධ කියන ප්‍රධාන චරිතයයි ඒ මහෝෂධ චරිතයත් එක්ක නිරන්තරයෙන් ඒකට එරෙහිව හිටි ඒකට ගැටුණු ඒ චරිතය උපදාණ්ඩ සමත්තුණු චරිතයක් තියෙනවා කේවට චරිතය. ඊට පස්සේ මේ චරිත දෙක අමතරව චූලනි රජු හිටියා, වේදේහ රජු හිටියා, තලතා දේවිය හිටියා. ඒගොල්ලෝ අපිට අහුවෙච්ච චරිත ප්‍රමාණයක් තියෙනවා. ජාතක කතා විතර චරිත ගොඩක් තියෙනවා. නමුත් අපිට මේ මූලික වශයෙන් මේ චරිත තුන අතර මේක හසුරව ගන්න පුළුවන් මේ ප්‍රශ්නය. හරි, එහෙනම් මුලින්ම හැඳින්වීමක් කරගන්න ඕනේ මූලිකව පාඩමට අදාළව. දැන් ඒකේ කතුවරයා, යුගය, මූලාශ්‍රය, කතා ගණන, මේ කතාවේ අරමුණ ආදී තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ ටික ඉස්සෙල්ලා ලියාගන්න ඕනේ. පොඩි හැඳින්වීමක් මේ පාඩ පෑනේ. අඩු ඡේදයකින් එහෙනම් ප්‍රශ්නෙට යදී මෙහෙම පටන් ගන්නවා. ඒකත් මට පෙන්වන්න තිබුණා. හැබැයි පෙන්වුවොත් බෑ. පෙන්වුවොත් ඒක විස්තර වැඩි. හිතල ලියන මම කරුණු ටිකක් කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ ඒවා වෙනස් කරමින් සකස් කරමින් තමයි ධන්නේවත් දාලා ලියාගත්ත හැකි. මෙතන චරිතයක් ගැන කියන හින්දා, චරිතයක් ගැන අහන විමසන හින්දා, චරිත නිරූපණය ගැන අහන හින්දා චරිත වලින්ම ගමු පොඩි ආරම්භයක්. මෙහෙම බෝධිසත්ව චරිතය, බෝසත් චරිතය ඇසුරින් සමාජයට උපදෙස් දීම තමයි ජාතක කතා කරුවාගේ පරමාර්ථය වුනේ. එහෙනම් ඒක දැන් එක එක විදිහට කිව්ව හැකි. බෝසත් චරිතය ඇසුරු කරගෙන සමාජයට පරමාදර්ශී චරිතයක් වන බෝධිසත්ව චරිතය ඇසුරින් උපදේශයන් සම්පාදනය කිරීම ජාතක කතා කරුවාගේ අභිලාෂය වුණා. නැත්නම් බෝධිසත්ව චරිතයේ ලක්ෂණ සමාජයට ආරෝපණය කිරීමේ පරමාර්ථයෙන් බෝසත් චරිත ලක්ෂණ සමාජයට කාවැද්දීමේ අරමුණින් තමයි ජාතක කතා කරුව කටයුතු කළේ කියලා කියන්නත් පුළුවන්. එකම කතාව කියන්නේ එක එක විදිහට. මොකක්ද එකම කතාව? බෝසත් චරිතයේ බෝධිසත්ව චරිතය ඇසුරින් සමාජයට උපදෙස් දීම තමයි අරමුණ උනේ ජාතක කතා කරුවගේ. ජාතක කතා ලිව්වේ ඒකට. ඒක වෙන දෙයකට නෙමෙයි. බෝධිසත්ව චරිතය ඇසුරු කරගෙන ඒ ඔස්සේ සමාජයේ යහපත් කරවීම, සමාජයට උපදෙස් දීම, සත් සමාජයක් දෙහි කිරීම, ගොඩනැගීම වගේ විවිධාකාරයෙන් කියා ගන්න පුළුවන්. බෝසත් චරිතය ඇසුරු කරගෙන සමාජයට සදුපදේශයන් සැපීම ජාතක කතා කරුවාගේ අභිලාෂය විය. එයාගේ පරමාර්ථය වුණේ, අභිලාෂය වුණේ බෝසත් චරිතය ඇසුරින් සමාජයේ යහපත් කරවීම. නම් දැන් ඔන්න ආරම්භය ගත්තා. දැන් කියගෙන අපි හැමෝම දන්න මූලාශ්‍ර තොරතුරු ටික. මොනවාද ඒ තොරතුරු? කුරුණෑගල යුගයේදී පාලි ජාතක කටුවා කතා සිංහලට නගමින් 550 ජාතක පොත ලියවුණා. කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවා කතා සිංහලට නගමින් 550 ජාතක පොත රචනා වී ඇත. ඒ කතාව කොහෙද ලිව්වේ? වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කතුවරු මණ්ඩලයක්. එයා මුල්ලුනේ නෑ, එයා ලිව්වා කියලා මේ කියන්නේ සොලී මහතර ඇතුළු පිරිස ලියන්නේ. නමුත් වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ බලවත් කැපකිරීමෙන් කැපකිරීම මත කතුවරු මණ්ඩලයක් විසින් පාලි ජාතක කතා සිංහලට නගමින් සිංහල ජාතක පොත රචනා කරලා තියෙනවා. එතකොට කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවා කතාව සිංහලයට නගමින්
550 ජාතක පොත රචිතය. රචිතය 550 ජාතක පොත රචිතයි. ඒ 550 ජාතක පොතේ කතා 547කි. කතා 547යි. ඒ අතරින් දීර්ඝම කතාව ඒ අතරින් දීර්ඝම කතාව තමයි උමග ජාතකය. 547ක් වූ ජාතක කතා අතර දීර්ඝම කතාව. ඒක කිව්වා. කුරුණෑගල යුගයේදී පාලි ජාතක කටුව සිංහලට පරිවර්තනය වුණා. වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ බලවත් කැපවීම මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඕනනම් ලියන්නත් නොලියන්නත් පුළුවන්. ජාතක පොතේ කතා වස්තු 547යි. ජාතක පොතේ කතා වස්තු 547කි. දිගම කතාව මග ජාතකය. දිගම කතාව මග ජාතකය. උමගේ දේශනා කළේ රචනා කළේ ඇයි? රචනා කරපු එක නෙමෙයි දැන් ඕනේ මේක දේශනා කරපු එක. නමුත් උමග ජාතකයේ පරමාර්ථය අරමුණ වෙන්නේ බෝසතාණන් වහන්සේගේ බුද්ධිමහිනේ කියාපෑම මෙහි අරමුණ වී ඇත. බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව බුද්ධිමහිනේ කියාපෑම මෙහි අරමුණයි. මූලික හැඳින්වීමට අනිවාර්යෙන්ම යුගය, කතුවරයා, මූලාශ්‍රය, කතා ගණන, අපිට අදාළ කතාවේ විශේෂත්වය, ඒකේ අරමුණ ඕනේ. ඒ කාරණා ටික අවශ්‍යයි. ඒ නියත වශයෙන් අවශ්‍ය කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික ඕනේ. ඒ ටික කියවෙන්න ඕනේ. හරි, මූලික විස්තරය අවසන්. නැවත බලන්න. කුරුණෑගල යුගයේදී පාලි ජාතක කටුවා සිංහලට නගමින් 550 ජාතක පොත රචිතයි. එහි කතාවස්තු 547යි. දිගම කතාව උමග්ග ජාතකයයි. බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව, බුද්ධි මහිමය ප්‍රතියමාන කිරීම, පෙන්වා දීමෙහි අරමුණයි. එච්චරයි ඕනේ. රූල් 6කින්, 7කින්, 8කින්, 10කින් සමහර කෙනෙක් ඉතින් එක එක මට්ටමන ඔලියයි. දැන් ප්‍රශ්නෙම් පොඩි ප්‍රවේශයක් ගන්නවා දෙවනි ඡේදයේ. දෙවනි ඡේදයේදී ප්‍රශ්නය ඇසුරු කරගෙන, ප්‍රශ්නය අවබෝධ කරගෙන ඒ ඇසුරින් ප්‍රවේශය සකස් කරගන්න ඕනේ. ප්‍රශ්නේ අහලා තිබ්බේ කතා තේමාවට ගැලපෙන අයිතින් චරිත යොදා ගැනීමට ජාතක කතාකරුවා සමත් විය නිදසුන් චරිත තුනකින් පෙන්වන්න කියලා. ඉතින් අපි ප්‍රවේශයක් වෙනම ඡේදක ලියනවා. කතා තේමාවට උචිත ආකාරයෙන්, සරිලන ආකාරයෙන්, කතා තේමාවට ගැලපෙන ආකාරයෙන් චරිත හැසිරවීමට, චරිත මෙහෙයවීමට, චරිත යොදා ගැනීමට ජාතක කතාකරුවා තුළ වූයේ අපූර්ව හැකියාවකි. ඒ බව පහත පරිදි විමසා බැලිය හැකියි. කතා තේමාවට ඔබින ආකාරයෙන්, උචිත ආකාරයෙන්, කතා තේමාවට ගැලපෙන ආකාරයෙන් චරිත මෙහෙයවීමට නැත්නම් හැසිරවීමට ජාතක කතාකරුවා තුල ඌයේ අපූර්ව හැකියාවකි. ජාතක කතාකරුවා තුල ඌයේ අපූර්ව හැකියාවකි. ජාතක කතාකරුවා තුල ඌයේ අපූර්ව හැකියාවකි. ඒ බව පහත වරදී විමසීමට ලක් කළ හැකි, විමර්ශනය කළ හැකි. විමර්ශනය කරන්න යන්න ඕන, විමසා බලමු. ඒ සඳහා චරිත තුනක් ගේන්න ඕනේ. දැන් මෙතන මේ පොත්වලින් බලන්න එපා. සමහරට බලන්න වෙයි කතා ගොඩක් මතක නැත්නම් එහෙම. නැත්නම් අපි ගත්ත උදාහරණ ප්‍රසිද්ධියම අරගෙන මේකට දා ගන්නවා. ප්‍රසිද්ධියම අරගෙන දා ගන්න. එතකොට ඔය මේ චරිත වලින් මේ මහෞෂධ කේවට්ට චූලණී කියන රාජ චරිත, ඒ චරිත වලින් ප්‍රසිද්ධ තැන් ටිකක් ගමු. දැන් අපි ඉස්සෙල්ලාම ගින චරිතය තමයි මහෞෂධ චරිතය. මහෞෂධ චරිතය, බෝසත් චරිතය. ඒ බෝසත් චරිතයේ බෝධිසත්ව ලක්ෂණ ඉස්මතු වන ආකාරය උදාහරණයක් ගියමු. බෝසත් චරිත ලක්ෂණ මතුවන කොහෙන් හරි මුළු කතාවේ ඇතුලේ කොහෙන් හරි මතක කොටසක්
එකයි නෙවෝනේ. මොකද මහා ඖෂධකින් එකයි වුණේ හින්දා මතක් කරලා බලන්න එක දාගන්න මතකෙන් උත්සාහ කරන්න ඕනේ. කතාවේ මුල මැදට එනකොට බෝසත් චරිත ලක්ෂණයක් ඉස්මතු වෙන හොඳ ගතියක්, හැබැයි වැරදි එකක් නෙමෙයි, හොඳ ලක්ෂණයක් ඉස්මතු වෙන තැනක්. මාබදු පණ්ඩිත කෙනෙකුන් වහන්සේ ජීවත්ව සිටිද්දී මේසා රජදරුවන් මියාම යුක්ත නොවන්නේය. දැන් එහෙම ඕනේ නම් බුද්ධි මහිම මත වෙන තැනක් ගමුකෝ. දැන් අර උපායන් යොදනකොට සැටරියන් නොසන දණ්ඩක් ගෙන්වා සරිය දෙකක් කොට පලා ඇතුළ පිට කෙට හරවා. දැන් ඒවා මේ කියන්න වාගේ හැමෝටම මතක නැහැ. මං කියන්නේ මතක ඇත්නම් පොඩ්ඩක් එහාට පෙරලා බලනකොට දැන් විචාර හතක් අටක් නිල සමහරගේ මේ නවවෙනි විචාර ලියන්නේ මේ පාඩමෙන්. එතකොට එහාට ගිහින් බලද්දී අහුවෙයි මේ නිදසුන් කොටස් මතක ඕන තැනම් ගිරා පොතකකින් විමසන එක වුණත් පුළුවන් අර ගිරවම මතේ තියාගෙන සම්බන්ධ තොප විසින් කුමක් දක්නාරදද ඒ වගේ එකක් දාන්නත් පුළුවන්. දැන් මෙතෙන්දී ඕනේ බෝසත් චරිතයේ බෝසත් ලක්ෂණයක් මතු කර ගැනීමට අවශ්‍ය නිදසුන් කොටසක් පමණයි. ඒක මතකයෙන් දාගත්තොත් ගොඩක් වටියි. මහෝෂධ චරිතේ එහෙනම් අපි එමුක මාබදු පණ්ඩිත කෙනෙකුත් මාබදු පණ්ඩිත කෙනෙකුත් ජීවත්ව හිඳිද්දී මාබදු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හිඳිද්දී මේ සාරජ දරුවන් මේ යාම යුක්තන වන්නේ එකතැනක මහෝෂධගේ ප්‍රකාශයක් ඒක. මාබදු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හිඳිද්දී මේ සාරජ දරුවන් මේ යාම යුක්තන වන්නේ දැන් ඇත්තට ඒකම අවශ්‍ය වෙන්නේ නැහැ. මතක ඕන තැනක් දාගන්න පුළුවන්. මතක ඕනම තැනක් දාගෙන කතාව කියාගෙන ගිය හැකි. බලමු. මොන දැන් කියනවා? මේ බෝධිසත්ව චරිතයෙන් මෙහෙම කතා තේමාවට මේ ගැළපෙන ආකාරයේ මේ චරිතය හැසිරුවේ කොහොමද? මේක තමයි ප්‍රධාන චරිතය. මේ කතාවේ අපිට හම්බෙච්ච පිටතේන කොටසේ ප්‍රධාන චරිතයනේ මේ මහෞෂධ චරිතය. කතා තේමාවනේ බුද්ධි මහිමේ පෙන්වා දීම. බුද්ධි මහිමේ පෙන්වීම. බුද්ධි මහිමය. බුද්ධි මහිමේ පෙන්වන්නේ කාගේද? බෝසත් චරිතේ. බෝසත් චරිතේ බුද්ධි මහිමේ පෙන්වන එක තමයි. දැන් එතකොට මේක ප්‍රශ්නේ බලන්න. කතා තේමාවට ගැලපෙන ආකාරයෙන් චරිත මෙහෙයවීම. කතා තේමාව තමයි බෝධිසත්ත්ව චරිතේ, බෝසත් චරිතේ බුද්ධි මහිමේ ප්‍රකාශ කිරීම, පෙන්වා දීම. ජාතක කතා කරුවා මේ සඳහා බෝධිසත්ත්ව චරිතය ලෙස ගේන්නේ මහෞෂධ පඬිතුමාගේ චරිතය. මේ කතාව ඇතුළේ විකාශනය වෙන බෝසත් චරිතේ මහෞෂධ පඬිතුමා. දැන් වෙන ජාතක කතාවක් ගත්තොත් මේක චරිත තමයි විකාශනය වෙන්නේ. මෙතන මහෞෂධ තමයි ලියන්න එපා, ලියන්න නෙමෙයි මේ කියන්නේ, නිකන් අහන් ඉන්න. එතකොට මහෞෂධ තමයි බෝධිසත්ත්ව චරිතය. ඉතින් මහෞෂධ චරිතය කතා තේමාවට උචිත ආකාරයෙන් විකාශනය කරනවා. ඒ කියන්නේ බෝසත් චරිතය බ්‍රාහ්මණයෙක්, බ්‍රාහ්මණ වංශිකයෙක්, රාජ්‍ය උපදේශකයෙක් කියන තනතුරේ තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මානව දයාව, උපායශීලී බව, වීරිය, උත්සාහය ආදී මේ ලක්ෂණ ඉස්මතු වන ආකාරයෙන් ඒ චරිතය මෙහෙමලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අභියෝග හමුවේ සෑම අභියෝගයක්ම දූරදර්ශීව බුද්ධිය මෙහෙවීමෙන් දිනා ගන්නා ආකාරයෙන් මේ චරිතය නිරූපණය කරලා තියෙනවා. එහෙනම් මූලික පරමාර්ථය උනේ බුද්ධි මහිමේ විෂද කිරීම. බුද්ධි මහිමේ විෂදවන ප්‍රකාශ වන ආකාරයෙන්ම මහෞෂධ චරිතයේ ගොඩනගන කතා වස්තුව තුළ, කතා පුවත තුළ බෝසතාණන් වහන්සේගේ බුද්ධි මහිමය, බුද්ධිය ඉස්මතු වන ආකාරයෙන්ම තවත් ගුණාංග එකතු කරගෙන තියෙනවා. නමුත් බුද්ධි මහිමේට මූලිකත්වයේ තියෙන ඒක ඉස්මතු වන ආකාරයෙන් චරිතය මෙහෙයවලා තියෙනවා. ජාතක කතා කරුවා චරිතය හසුරවන්නේ ඒකට හානියක් වෙන්න නෙමෙයි, ප්‍රධාන අරමුණට උපකාර වන ආකාරයෙන් කතා තේමාවට ගැලපෙන අවිරින් චරිත මෙහෙව්වා. දැන් මීට වඩා හොඳට කියන්න පුළුවන් කේවට චරිතය ගැන කියනකොට මහෞෂධගේ බුද්ධිය බැබලෙන්නේ කේවට්ටය නිසා. කේවට්ට හිටියේ නැත්තම් මහෞෂධගේ බුද්ධිය තනියෙන් බැබලෙන්නේ නැහැ නේ. අභියෝග දෙන්නේ එයාට, අභියෝග ලබා දෙන්නේ කේවට්ටය. අපි ඒක දෙවනි තැනදී ලියනවා. මුලින්ම කියන්න ඕනේ ජාතක කතා කරුවා බෝධිසත්ව චරිතය බුද්ධිය ඉස්මතු වන ආකාරයෙන් නිරූපණය කළ බබ. බුද්ධි පාරමිතා ප්‍රකට වන ආකාරයෙන් මේ චරිතය මෙහෙවලා තියෙනවා, ගමන් කරවලා තියෙනවා. ඊට අමතරව තවත් ගුණාංග රැසකුත් තියෙනවා. කෙටිය ලියන්නේ මේ තියෙන වැල් වටාරමක් ගොඩාක් ලොකුවට ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් කතාව හදාගන්න පුළුවන් මෙලෙස. දැන් නිදසුන කළුපාට පෑනේ ලිව්වේ, නිදසුන කළුපාට පෑනේ ලිව්වා. උත්තරේ නිල්පාට පෑනේ විස්තරේ ඊට යටින් රූලක් කියවලා මේ යටින් ඔන්න විස්තරේ පටන් ගන්නවා.
ඉතින් අපිට කියන්න පුළුවන් උමග ජාතකයේ බෝධිසත්ව චරිතය වන්නේ බෝසත් චරිතය වන්නේ මහෞෂධ පඬිතුමාගේ චරිතයයි. මේ ජාතක කතාවේ බෝධිසත්ව චරිතය, බෝසත් චරිතය, මහෞෂධ පඬිතුමාගේ චරිතය. මහෞෂධ පඬිතුමා. ඒක තමයි ආරම්භය. බෝසත් චරිතය, මහෞෂධ පඬිතුමාගේ චරිතය. කතාවේ නිමිත්ත, කතාවේ තේමාව උනේ බෝසත් චරිතය තුල වූ බුද්ධි මහිමය, බුද්ධිය ප්‍රකට කිරීම. ජාතක කතාකරු ඒ සඳහා මහෞෂධ පඬිතුමාගේ චරිතය, මහෞෂධයන්ගේ චරිතය බුද්ධි මහිමය ඉස්මතු වන ආකාරයෙන්, බුද්ධි මහිමය ප්‍රකට වන ආකාරයෙන්ම මෙහෙවල තියෙනවා. උමග ජාතකයේ බෝසත් චරිතය, මහෞෂධ චරිතය, ජාතක කතාවේ අරමුණේ බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව, බුද්ධි මහිමය පෙන්වා දීම, ජාතක කතාකරුවා මහෞෂධ චරිතය, බුද්ධිය ඉස්මතු වන ආකාරයෙන්, බුද්ධිය මතුවන ආකාරයෙන් විකාශනය කරනවා. බුද්ධිය මතුවන ආකාරයෙන් විකාශනය කරනවා. දැන් මුලින්ම කිව්වේ ජාතක කතාවේ බෝධිසත්ව චරිතය, මහෞෂධ චරිතය. කතාවේ නිමිත්ත තේමා වෙලා තියෙන්නේ මහෞෂධගේ බුද්ධි මහිමය පෙන්වීම, නැත්නම් බෝසත් චරිතයේ බුද්ධි මහිමය පෙන්වීම තමයි අරමුණ. ඉතින් ඒ අරමුණ සාධනය කර ගැනීම සඳහා මහෞෂධ චරිතය බුද්ධිය ඉස්මතු වන ආකාරයෙන් නිරූපණය කරනවා. බුද්ධිය මතු වන ආකාරයෙන් නිරූපණය කරලා තියෙනවා. ඉන් එහාට කොහොමද යන්නේ? සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙමින්, සෑම අවස්ථාවකම ජය ගනිමින්. මේ බෝසත් චරිතය යන්නේ එහෙමනේ, කොතනවත් පෙරදුනේ නැහැනේ. කොතනවත් පෙරදිලා වැටිලා හඳා වැටිලා එහෙම නැහැ. සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීලා, ඒ සෑම අභියෝගයක්ම ජය ගනිමින්, මානව හිතවාදීත්වයෙන් යුක්තව, මානව දයාවෙන් යුක්තව තමයි මේ චරිතය විකාශනය වෙලා තියෙන්නේ. චරිතය ගමන් කරන්නේ කතාව ආරම්භයේ සිට අවසානයේ දක්වා. අපිට හම් වෙන කොටසේ මහෞෂධ චරිතය විකාශනය වෙන්නේ සෑම ජීවන අභියෝගයක්ම සඵල කරගන්නා වූ චරිතයක් ලෙස. බුද්ධිය මෙහෙයවීමෙන් සෑම ජීවන අභියෝගයක්ම ඔහු සඵල කරගන්නා, ඒකට සාර්ථකව මුහුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි, මානව දයාවෙන් යුක්ත, කරුණාවෙන්, මානව දයාවෙන් යුක්ත, තැන්වැසි නුවණින්, උපායශීලීත්වයෙන් යුක්ත චරිතයක්සේ මේක විකාශ මේ චරිතය විකාශනය කරලා තියෙනවා. මේ චරිතය විකාශනය වෙනවා. මානව දයාවෙන් යුක්ත, උපායශීලීත්වයෙන් යුක්ත චරිතයක්. එතකොට බෝධිසත්ව චරිතය තුළ වූ බුද්ධි මහිමය ඉස්මතු වන ආකාරයෙන්ම කතාව ගොඩ නැගුවා. ඒ කියන්නේ කතා තේමාවෙන් පිට නොගොස්, තේමාවට පිටින් අරන් යන්නේ නැහැ. තේමාව තුළම, තේමාව ඉස්මතු වන ආකාරයෙන්, තේමාව මතු වන ආකාරයෙන්ම බෝසත් චරිතය මෙහෙමලා තියෙනවා. ඒ අනිත් චරිත එහෙම එහෙ ගෙනියන්න පුළුවන්. වෙනත් චරිත එහාට මෙහාට ගිහින් කේවට්ටය පාර දෙනවා, දිනනවා, කේවට්ටය වෙන වෙන යන්නේ. නමුත් මහෞෂධ වෙනින්ද බෑ. බෝධිසත්ව චරිතය යන්නේ ශ්‍රේෂ්ඨ උත්තරම ගමනක්. ඒ කියන්නේ එයා කිරිම අරමුණට සමගාමීව තේමාව ඉටු කර ගැනීම සඳහාම මෙහෙවල තියෙනවා. තේමාව උනේ බුද්ධි පාරමිතාව නිරූපණය කිරීම. එතකොට බෝසත් චරිතය සියලු අභියෝග ජය ගනිමින්, මානව දයාවෙන්, උපායශීලීත්වයෙන්, උත්සාහයෙන්, වීරයෙන් ජය ලබමින් යන චරිතයක් සේ නිරූපණය කරලා තියෙනවා. ඒ ජය ලබන්නේ හැම අවස්ථාවෙම ජය ලබන්නේ මොකක් නිසාද? පෙරපින හින්දවත්, ඒ එහෙම කර්මෙ හින්දේව නැහැ. ජය ලබන්නේම බුද්ධිය නිසා. සෑම අභියෝගයක්ම ජය ගන්නෙ බුද්ධිය මෙහෙවා. එතකොට බුද්ධිය ඉස්මතු වෙන විදිහටමයි කතාව චරිතේ නිරූපණය කරන්නේ. චරිතේ නිරූපණය වෙන්නේ බුද්ධිය ඉස්මතු වෙන ආකාරයෙන්මයි. එහෙනම් ජාතක කතා කරුවා කතා තේමාවට ගැලපෙන ආකාරයෙන්ම මහෞෂධ චරිතය විකාශනය කළා. කතා තේමාවට සරිලන, හොබින, උචිත සෙට් වෙන විදිහටම චරිතය නිරූපණය කරලා තියෙනවා. ওই විස්තරයේ රූල් 6ක් හත CR වල, ඒකම කියන්නේ CR පොතේ රූල් 6ක් 7ක් 8ක් ලියවේ. සමහර විට රූල් 10ක් විතර ලියයි. ඊට වඩා නම් අවශ්‍ය නැහැ. රූල් 15ක් 20ක් නම් ඕනේ නැහැ. එච්චර වෙලාවක් නැහැ මේ ලියන විභාගෙදී. එහෙනම් අවශ්‍ය ටික ලියුණාම ඇති
අවශ්‍ය වුණේ මොකද්ද? මේ කතාවේ බෝසත් චරිතය, මහෝෂිත චරිතය. කතාවේ අරමුණු වුණේ බෝසත් චරිතයේ බුද්ධි මහිමය කියාපෑම. ජාත කතා කරුවා මහෝෂිත චරිතය බුද්ධි පාරමිතාව ඉස්මතු වන ආකාරය නිකාශනය කරලා තියෙනවා. ජීවිතයේ හමුවන සෑම අභියෝගයක්ම සාර්ථකව මුහුණ දෙමින් ඒවට ජය ගනිමින් උත්සාහයෙන්, වීරයෙන්, මානව දයාවෙන්, උපායශීලීත්වයෙන් යුක්තව මේ චරිතය විකාශනය වෙනවා. කතාවෙදී චරිතය විකාශනය වෙනවා කියන්නේ මූලික අරමුණින් පිට නොපැන, ඒ කියන්නේ මූලික අරමුණ ඉක්මවා නොගොස් ඒ මූලික අරමුණ හා බැඳී මූලික අරමුණ සාධනය කර ගැනීම සඳහාම චරිතය විකාශනය කරලා තියෙනවා. ඒ සඳහාමයි කතාව විකාශනය වෙන්නේ. බුද්ධි පාරමිතාව පෙන්වන්නමයි මහෞෂධ අරගෙන යන්නේ. මහෞෂධ කියන චරිතය කතාව පුරාම ගෙනියන්නේ බුද්ධි මහිමේ නිරූපණය වෙන ආකාරය. බුද්ධි මහිමේ නිරූපණය වෙන ආකාරය. එච්චරයි. ඊළඟට අපි කියනවා කේවට්ට චරිතය. කේවට්ට බමුණාගේ චරිතය මේක නැතුව බැරි චරිතයක්. මේ ප්‍රශ්නේදී කේවට්ට චරිතය තියෙන්න ඕනේ බැක් ටු බැක් යන්නේ. ඒ කියන්නේ මහෞෂධ සුදු, කේවට්ට කළු, මේ චරිත දෙකේ ගැටීම ලොකු උපකාරයක් වෙනවා තියෙනවා කතාවේ තේමාව විස්මතු කරන්න. මේ චරිත දෙකේ ගැටීම. එතකොට ඔන්න කියනවා කේවට්ට බමුණාගේ මතක තැන. මේ කතාවේ කොහේෙන් හරි මතක කේවට්ට කරපු ප්‍රකාශයක්. මතකයෙන් අමතකම නම් ඔය කලින් විදිහකින් පොඩ්ඩක් හොරෙන් බැලුවට කමක් නැහැ. උදාහරණ කෑල්ලක් චූටි උදාහරණ කොටසක්. කේවට්ටිය කළ ප්‍රකාශයක්. කේවට්ටගේ සට කපට වංචනික උපායක් විෂ යොදා කරන ලද්දා වූ අනුභව කරවා උන් හැම දෙනා ජීවිත විනාශයට පමුණුවා. ගඟ දියට දමා කේවට් එක තැනක කරන ප්‍රකාශයක් තියෙනවා. විෂ යොදා කරන ලද්දා වූ කරන ලද්දා වූ රා අනුභව කරවා උන් හැම දෙනා ජීවිත විනාශයට පමුණුවා. ඒ වගේ කොටසක් ගන්න පුළුවන්. එසේ වුවහොත් මමත් අගපුරෝහිත වෙමි. ඒ වගේ තැනක් ගන්නත් පුළුවන්. මේ කතාව ඇතුලේ කේවට්ට චරිතයේ තියෙන පහත් බව, ඔහුගේ චරිතයේ තිබුණු දුබලතාවයක්, දුර්ගුණයක්, සටකපටි වංචනික බවක් හිලිවන තැනක් ගත්තොත් හොඳයි. ඒ වගේ තැනක් දාන තමයි අපි මේ චරිතයේ තියෙන ස්වභාවය ගැන කියන්නේ යන්නේ. මතක ඕනම තැනක් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කතාව මම විස්තරය කියනකොට ඒ ඔයගොල්ලෝ දාගෙන තියෙන උදාහරණෙත් එක්ක ගැළපෙන විදිහට සකස් කර ගන්න පුළුවන්. කේවට්ට චරිතයෙන් ඔන්න උදාහරණයක් ගෙනාවා. කේවට්ට බමුණාගේ චරිතය. මේ වගේ කොටසක් දැම්මොත් එයාගේ වංචනික බව, සටකපටි බව තමයි තියෙන්නේ. දැන් ජාතක කතාකරු කතාවේ තේමාවට උචිත ආකාරයෙන් තමයි චරිත නිර්මාණය කරලා තියෙන්නේ. මේ චරිත නිර්මාණය කරපු වෙව දැන් මේ චරිත ගොඩනගපුවා. මේක බුද්ධ භාෂිතයක්, බුදුන් විසින් දේශනා කරපු ඇත්තටම සිදුවෙච්චම දෙයක් කියලා අපිට කියන්න බෑ. සාහිත්‍ය කියන්නේ 50%ක් ඇත්ත, 50%ක් එකේ තියෙන්නේ බොරුනේ. එතකොට මේ සාහිත්‍යමේ මැවීමක්, චරිත මැවීමක් කරලා තියෙනවා. කේවට්ටයන් මේ කියන තරම් රළු වෙන්නත් බෑ, මේ කියන තරම් හොඳ වෙන්නත් බෑ. එතකොට චරිතයේ මවල ගොඩනගලා තියෙන්නේ. ජාතක කතා කරුවා චරිතය ගොඩනගන්නේ, චරිතය නිර්මාණය කරන්නේ තේමාවට කිත ආකාරයෙන්. දැන් වෙන ජාතක කතාවක් අරන් බැලුවොතින් වීර පාරමිතාව ගැන කියවෙන ඒ වීර පාරමිතාව පෙන්වන්න පුළුවන් චරිත ගැනක් තියෙනවා. මෙතන බුද්ධි පාරමිතාව පෙන්වන්න ඕන නිසා වංචනික චරිතයක් බෝසත් චරිතයට මුණගස්වනවා. මුණගස්වලා ඒ වංචනික සටකපටි පහත් චරිත ක්‍රියාකාරීත්වය මත බෝධිසත්ව ලක්ෂණ තවත් උපදාලා තියෙනවා. තවත් උපදාලා උස්සලා තියලා තියෙනවා. ඒකනේ කරලා තියෙන සරලව කිව්වොත්. ඉතින් දැන් අපි මේ කොටසත් දාගත්තා. දැන් යටි විස්තරයක් ලියනවා. කේවට්ට චරිතය මෙහෙම කෙනෙක්. ජාතක කතා කරු කේවට්ට චරිතයක් කියලා එකක් ගොඩනැගුවේ. එක නිර්මාණය කළේ, එක විකාශනය කළේ බෝසත් චරිතයේ තියෙන ගුණාංග මතුවන ආකාරයටමයි. මොකද බෝසත් චරිතයට අභියෝග දෙන්නේ කේවට්ටය. අභියෝගයක් වෙන්නේ කේවට්ට බමුණා. ඒවට සාර්ථකව මුහුණ දෙන්න බැබලෙන්නේ බෝසත් චරිතයේ බුද්ධි මහිමය. ඇත්තටම බෝධිසත්ව චරිතයේ බුද්ධි මහිමය ප්‍රකට උනේ කේවට්ටය නිසා. වෙන කෙනෙක්ින් නැමෙ කේවට්ටය නොහිටින්නට බුද්ධි ඉස්මතු වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න නිදසුනක් දැම්මා.
අපි නිදසුන් ගැන කියන්න යන්නේ නැහැ. දැන් මේ දාන කොටස විස්තර කරන්න නැහැ මේක. සමස්තය අරගෙන තමයි මේ යටින් විස්තරය ලියන්නේ. හින්දා නිදසුන මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කෙවට චරිතය ගැන කියන්න යන්නේ. දැන් ජාතක කතා කරුවා ගිබිලාශේ උනේ බෝසත් චරිතේ බුද්ධි පාරමිතාව පෙන්වන්න. නිකම් බුද්ධි පාරමිතාව පෙන්වන්න විදිහක් නැහැ. ඒ චරිතයට අභියෝග එක එක අභියෝග එල්ල කරන්න ඕනේ. අභියෝග එල්ල කිරීම සඳහා ගෙන ප්‍රබලම චරිතය වෙන්නේ කේවට්ට බමුණගේ චරිතය. මේ කේවට්ට බමුණාගේ සැප්ට කපටි උපායන් වංචාවන් මේවා ඔස්සේ බෝසත් චරිතය තව තවත් බැබලෙන්නට ඉඳහැරලා තියෙනවා. අන කතාවේ තේමාව ඉස්මතු වන ආකාරයෙන් කේවට්ට චරිතය විකාශනය වුණා. ඕක සරලව කිව්වොත් ආයතින් පටන් ගත්ත හැකි මෙලෙස මහෝෂධ පරිතුමාගේ බුද්ධියට අභියෝගයක් වන්නේ බුද්ධියට අභියෝගයක් ඇත්තටම නැහැ. නමුත් කතාව ඇතුලේ බුද්ධියට අභියෝගයක් වන්නේ කේවට්ට බමුණ චරිතය. මහෝෂධ පරිතුමාගේ බුද්ධියට අභියෝගාත්මකව ගොඩනගන ලද චරිතය වන්නේ කේවට්ට බමුණාගේ චරිතයයි. ජාතක කතා කරු මහෞෂධ පඬිතුමාගේ බුද්ධියට අභියෝගයක් ලෙස ගොඩ නගන්නේ කේවට්ට බමුණාගේ චරිතය. නිරූපණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය බුද්ධි පාරමිතාවට ඒ ඉස්මතු කිරීමට අභියෝගයක් ලෙස නිර්මාණය කර ඇත්තේ කේවට්ට බමුණාගේ චරිතයයි. බෝසත් චරිතයේ බුද්ධි මහිමය ප්‍රකට කරන ආකාරයෙන් නිවනට අභියෝගයක් වන ආකාරයෙන් කේවට්ට චරිතය නිරූපිතයි. කේවට්ට බමුණාගේ චරිතය. කේවට්ට මෝඩයෙක්ද නැහනේ. අධික බුද්ධිමතෙක වූ රාජ්‍ය උපදේශකයෙකු වූ කේවට්ට බමුණා බල කාමය ධන කාමය මත ක්‍රියාත්මක වූයේ. මෝඩයෙක් නටනවා නෙමෙයි මේ මෙතන ඉන්නේ බුද්ධිමතෙක්. කේවට්ට කියන්නේ අධික උග්‍ර බුද්ධිමතෙක්. එතකොට අධික බුද්ධිමතෙක් වූ අධික බුද්ධිමතෙක් රාජ්‍ය උපදේශකයෙක්. ඒකට බලයක් තියෙනවා බලයක් තියෙනවා රාජ්‍ය උපදේශකයෙක් වූ කේවට්ට බමුණා ධනකාමයෙන් බලකාමයෙන් ක්‍රියාත්මක වූ අයෙක්. ඒ චරිතයේ ක්‍රියාත්මක වෙන්නේ ධනකාමයෙන් බලකාමයෙන්. ඒ දෙක දාලා තියෙන්නේ ජාතක කතා කරුවා. මේ බලකාමී එක්කලේ ධනකාමී එක්කලේ ජාතක කතා කරු. මොකටද එහෙම කළේ? බෝසත් චරිතය බබලවන්න නිසා. එතකොට අපි කියන්න ඕනේ කේවට්ට බමුණ කියන්නේ බුද්ධිමතෙක් රාජ්‍ය උපදේශකෙක් බලකාමෙන් ධනකාමෙන් මත්තු අයෙක්. ඔහුගේ බලකාමී ධනකාමී අදහස් නැත්නම් උපායන් මහෝෂධයන්ට අභියෝගයක් වෙනවා. කතා කෝත ඇතුලේ කේවට්ට බමුණාගේ ධනකාමී බලකාමී අදහස් සටකපට උපායන් සතරකම් මන්ත්‍රණය මහෝෂධයන්ට අභියෝගයක් වුණා. මහෞෂධයට අභියෝගයක් වෙනවා. සතර කම්මන්ත්‍රණියත් ධර්ම යුද්ධයත් මේ මේවා ප්‍රබල අභියෝගයන්. මහෞෂධගේ බුද්ධියට අභියෝග කරපු අවස්ථාවය. ඒ අවස්ථාවන්හිදී මහෞෂධ පඬිතුමා බුද්ධිමත්ව කටයුතු කර මේ සෑම අභියෝගයක්ම ජය ගන්නවා. නැත්තම් කේවට්ටයාගේ සවට කපට වංචනක උපායන් අභිමුවේ බෝසත් චරිතය බුද්ධිය නිසාම ජය ලැබෙනවා. බුද්ධිය නිසාම බලය නිසාවත් හැකියාව නිසාම මුකුත් නෙමෙයි. බුද්ධිය නිසාම ජය ලැබෙනවා. පෙර පින හින්දා නෙමෙයි. දැන් ජාතක කතා කරකෝ කිව්වේ නෑනේ පෙර පින නිසා මේකුණා කියලා. බුද්ධිය නිසා ඒකුණේ. එතකොට කේවට්ට බමුණගේ සට කපට වංචනික උපායන් සතර කම්මන්ත්‍රණේ ධර්ම යුද්ධය ආදී උපායන් වලදී මහෞෂධ පරිදිමා ජය ලබන්නේ බුද්ධිය මෙහෙවීමෙන්. එතකොට මේ කේවට්ට බමුණගේ චරිතය ජාතක කතා කරු විකාශනය කරන්නේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධිය උරගා බැලීමක් හැටියට.